ද සම්පතක කියන්නේ ඉතාම උතුම් සම්පතා. මීට දින කිහිපේකට කලින් මේ විදිහට දරු සම්පතක් ලබන්න රොහලට ඇතුලත්වුණු මේ අම්මට දරු සම්පත උතුරන්න ලැබුණා. ඇ බලාපෝරොත්තුවාටත් වඩා ලොකු සම්පතක් ලැබුණ කියලයි ඇය මාධ්‍යයට අදහස් දක්කමින් කියා සිටියේ. ඇය දරුවන් හය දෙනකුට උපත ලබාදුන්නේ ඉතාමන් රෝගී දරුවන් හයදෙන්කු බිෂි කරමින්. නමුත් දරුවන් හයදෙනකුම භිෂ වුණ නිසා මේ දරුවන් තවමත් දින හතරක් පුරා සිටින්නේ නොමේරු ලදරු එකකේ. දරුවන් ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුුවෙනවා කියලා සෞඛ්‍ය බලධාරුණුත් දැන් අදහස් දක්වලා තිබෙනවා. එවගේම රනිල් මාමා ලෝකෙවටේ ගිහිල්ල ලංකාවට ආවහම මේ දරුවන්ට මූල්්‍යෙමය ප්‍රධානයක් කරනවා කියලා බලධාරීෙන් ප්‍රකාශයන් නිකොත් කළා. එතන්දි මාධ්‍යකරුවන් සමහර ප්‍රශ්න ඇහුවා මෙ දරුවන්ට මූල ප්‍රධානයක් දුන්නොත් ඒක ටිකදවසකින් ඉවර වෙනවා හිට පස්ස මේ මිනිසුන් අමතක වෙනවා ඊට වැඩිය හොඳ නැද්ද දරුවන් අවුරුදු පහලවක් හෝ දහටක් හෝ වෙනකං ඔවුන්ගේ වියදන් සඳහාර රාජය යම් කිසි ක්‍රමවේදයක් හදන එක කියලා. ඇබැයි බලධාරීන් වට උත්තර දුන්නේ ටිකා කාමුතු ඉදිහට ගේ එක තැන දී ඒ බලධාරයක් කියනවා රජයේ පාසලකට දරුවන් හයදෙනම ඇතුළත් කරලා දෙනවා අද කියලා ඇහු හම සමාරවිට තවුරුදු පහක් තියෙනවානේ ඒවෙද්දි අපි ඉන්නත් පුළුවන් අපි ලංකාව නැතිවෙන්නත් පුළුවන් එතකොට මොකක් හැරි බලමු කියලා අවුරුදු පහක් යැනකොට ලංකාවට වෙන්නයන් තියෙන දේගැන දැන් බලධාරීන්ටවත් හිතාගන්න බැරි තත්ත්වයක් උදා වෙලා කියලායි ඒ අදහස් වලින් අපිට තේරුුණේ කොහොම උනක් මේ පුංචි දරුපටවුන්ට අපේ ලංකාව මනුස්සකම තියෙන මිනිසු ඕන තරම් උදව් කරයි අපිට උනක් පුළුවන් ඉතිං ඉදිරියේදින් මේ අම්මටයි අපපච්චිටයි මේ දරුපැටව් රැකගන්න උදව අවශ්‍ය නම් ඔවුන් වඋනත් මේ වීඩියක දැක්කොත් වීඩියකට යටින් ඉල්ලේමක්කරොත් අපේ මේ ලස්සන හිත්තියෙන මිනිසු එක වේලාක් කෑවිෙනැතත් ඔයාලට උදව කරයි ඒ දරු පැටවන්ත් අම්මට තප්වාා සිටත් බුදු සරණයි.